එක එක පක්ෂ පුළුවන් තරම් කට්ටිය එකතු කරගන්න හදනවා අලුත් සන්ධාන හැදිනවා එහෙම. දොස්තර රාජිත සේනාරත්නත් මේ සන්ධානයක් හදන්න යනවා කියලා පහුගිය සතියේ ප්‍රවෘත්ති පළ වෙලා තිබුණා. මම කැමති එතනින් පටන් ගන්න කතාව. බොහෝ අය මාත් එක්ක සාකච්ඡා කරා මේ මේ තියෙන අර්බුදයෙන් ගොඩ එන්න අපි වෙනම දැන් මේක දෙපැත්තකට බෙදිලානේ තියෙන රට. රට බෙදිලා තියෙන්නේ රට නෙවෙයි බෙදිලා තියෙන්නේ දේශපාලන පක්ෂ. එතකොට අපේ රටේ ඇත්තටම මේ පක්ෂ දේශපාලනයනේ මේ 47 ඉඳලා විනාශ වුනේ. නැතුව මේ ආපු ආණ්ඩුවත් මොනවත් නෙවෙයි මේ පක්ෂ ක්‍රමය. කිසි ආණ්ඩුවකට වැඩක් කරන්න දුන්නේ නැහනේ. හැම අවුරුදු පහේම පෙරලලා දාලා තව එකක් ගේනවා. එතකොට රටක් ඉදිරියට යන්න විදිහක් තිබුණේ නැහැ. අනිත් එක එකක් පෙරලලා දාලා අනිත් එක එන්නේ තනිකරම ප්‍රතිපත්ති වෙනම ප්‍රතිපත්තියක් අරගෙන. අරක අරකේ කරපු ඔක්කොම වැඩ ටික නවත්තලා වෙන එකක් කරන්න. ඔන්න මේ වගේ තත්වයක් හින්දානේ. ඉතින් මෙන්න මේ පක්ෂ හින්දානේ මේ දෙපැත්තට බෙදලා දැන් කාගන්නේ නැතුව මේ රටේ ප්‍රශ්නෙකට නෙවෙයිනේ. රටේ ප්‍රශ්නයක් තියෙනවා. මේ රටේ ප්‍රශ්නේ ඉතාමත්ම උග්‍රයි. හරිද? මේ වගේ ප්‍රශ්නයක් ආර්ථික ප්‍රශ්නය. ඉතින් මේ ආර්ථිකයත් එක්ක මුළු රටේම ප්‍රශ්නයක්. කෑමවල ප්‍රශ්නයක්. අඳින එක ප්‍රශ්නයක්. දරුවා ඉස්කෝලේ යන ප්‍රශ්නයක්. ලෙඩට බෙහෙත් ගන්න එක ප්‍රශ්නයක්. මුළු ජීවිතේම ප්‍රශ්නයක් වෙලා තියෙනවා. රටක ආර්ථිකය කඩාගෙන වැටෙනවා ඒක තමයි වෙන්නේ. ඒතකොට මිනිස්සු අනේක දුක් විඳිනවා මේ තත්ත්වය යටතේ. ඉතින් එතකොට නමුත් බොහෝ අය කතා කරන්නේ තමන්ගේ පක්ෂ කෝවේ ඉඳලා. හරිද? මේ වගේ අර්බුදයක පක්ෂ කෝවේ ඉඳලා හරියන්නේ නැහැ. දැන් මේ වගේම රට මුදා ගැනීමේ සටන ආරම්භ කරාම මහින්ද රාජපක්ෂ ඔබතුමා දන්නවා මම හිටියේ යුද විරෝධී කඳවුරේ. ඔය ඥානසාර හාමුදුරුව ගහන්නත් ආවා මට. හොඳේ බෝතලේ කඩලා අනින්න ආවේ. එහෙම කරලා අපි බෑ මහදේවියගේ විහාර මහදේවියගේ දෙවෙනි එකට මගේ මම කතා කරනකොට බෝම්බ ගැහුවා. මේක ඇතුලේ බෝම්බ ගැහුවා. තක්කාලිත් එක බෝම්බේ වුණා මගේ මුළු ඇඳුමම රතු පාට. මම කතාව නැවතුනේ නැහැ. හොඳේ මම කතාව නැත්තේ නැහැ. බෝම්බ ගහද්දි ගහදි දෙකක්ද ගොඩට ගැහුවා දෙකක්දම ගහගෙන මං කතාව නැත්තේ නැහැ. එතකොට නමුත් ඒ වගේ යුද විරෝධී තත්ත්වයේ ඉතියට දැන් මහින්ද රාජපක්ෂ එනවා ඇවිල්ලා ජනරංජන එයා දැඩිව කියනවා දැන් යුද්ධය ආරම්භ කරනවා. එතකොට යුද්ධය ආරම්භ කරත් එක්ක යුද විරෝධී කතා කිය කී ඉන්න එක ඒක නිකන් තියරියක් විතරයි. හරිද? භූමියේ යුද්ධයක් ආරම්භ වෙනවා. එතන භූමියේ යුද්ධය ආරම්භ වුණාම දෙකෙන් එකයි නෙවෙන්න පුළුවන්. මහින්ද දිනුවොත් මොන જાතියෙන් හරි රට එක්ස් රට බේරෙනවා. ප්‍රභාකරන් දිනුවොත් එහෙම රට කෑල්ලක් කැඩෙනවා. කඩලා නිකන් ඉන්නේ නැහනේ. ඉන්දු පකිස්තාන් අර්බුදේ වගේ ඊශ්‍රායෙල් ගාසා අර්බුදේ වගේ ඔය වගේ කාලතුවක්කු පත්වෙයි දෙපැත්තෙම. කැල්ලා හැමදාම මිනිස්සු ඔතන තමයි මේ වෙන්නේ. ඉතින් එතකොට මං කල්පනා අපි කල්පනා කරේ මොකද්ද? මේ අපේ රට නෙමෙයි. දේශපාලන පක්ෂ ඔක්කොම තියන්නත් අපි ජීවත් වෙන්නත් මේ රට තියෙන්නේ බෑ. එතකොට අපි එතෙන්දි තීන්දුව කරගත්තා මේකට දැන් දෙකෙන් එක පැත්තක් නේ ගන්න තියෙන්නේ. එක්ක ප්‍රභාකරන් එක්ක හිට ගන්න ඕනේ යුද්ධයට විරුද්ධව. එහෙම නැත්නම් යුද්ධයට සහයෝගය දීලා මේක දෙක එකක් ඉවර කරගන්න මහින්දත් එක්ක හිට ගන්න ඕනේ. එතකොට අපි මහින්දට එකහු වුණා. ඒ වෙලාව එක්සත් ජාතික පක්ෂේ ඉඳලා. එක්සත් ජාතික පක්ෂේ. ඒ වෙලාවෙත් මං කිව්වා අවසාන මධ්‍යම කාර්ක සභාව රැස්වීමේදී මම කිව්වා ගරු නායකතුමනේ රනිල් වික්‍රමසිංහ මහත්තයාට මං කිව්වා මේ මල්වට්ටියට අත ගහන්න මහා පුණ්‍ය කර්මයක්. මේකට අත නොගැහුවොත් මහා පාප කර්මයක් එක්සත් ජාතික පක්ෂේ කුණු බක්කියට යන වැඩක් කියලා. හැව්වේ නැහැ අපි ගියා. ඉතින් ඒ යුද්ධෙට ගැරැව්වා. මේ ඕන ගොනෙකුට පුළුවන් ඒ කිව්වා යුද්ධ කරන්න. එහෙමයි කිව්වේ ඔය සමහර කට්ටිය අද අපිත් එක්ක ඉන්න. මේ වගේ ගරහාගෙන මේව කරලා අන්තිමට යුද්ධය අවසානයේ ජයග්‍රහණය කරා. ඒ යුද්ධයේ ජයග්‍රහණය තමන්ගේ ජයග්‍රහණයක්, තම පවුලේ ජයග්‍රහණයක්, තමන්ට ඕන එකක් කරන්න දෙන්න පුළුවන් ඒ කියලා ජයග්‍රහණයක් කරන්න ගිහිල්ලා ඒ වගේනේ මේ රටේ සංහිඳියා වෙන ආපු ගණාවේ 13 වෙනි සංශෝධන පවා මයිනස් කරගන්න යනකොට මම ඇතුලේ මම වාසු ඩියු රෙජිනෝල් කුරේ තිස්ස විතරනලා මේ අපි ඔක්කොම සටන ආරම්භ කරා. ඒ කියන්නේ එක්සත් ජාතික පක්ෂෙන් ආණ්ඩුවට එකතු වෙලා මහින්ද රාජපක්ෂ මහත්මයාගේ ඒක ඇතුලේ. ඒක ඇතුලේ සටන ආරම්භ කරා. ඒ සටනේදී මම දිග්ගට කෙලින්ම මහින්ද රාජපක්ෂත් එක්ක ගැටුණා ජනාධිපතිය. මං කොච්චර හරි කිව්වා මේකෙන් ඉස්පිල්ලක් පාපිල්ලක් අඩු කරොත් මේ වෙනුවෙන් අපේ විජේ කුමාරතුංග ඔසී අබේ ගුණසේකරලා ඇතුළු මේ ශ්‍රේෂ්ඨ මිනිස්සු අපිත් එක්ක ජීවත් වුණ මිනිස්සු ඔක්කොම මැරිලා වැටුණා. පවුල් කඩ විනාශ වුණා. ඒ වගේ මිනිස්සු අබ්බගාතේ වුණා.
එතකොට ඒ පවුල්වල භාර්යාව වෙන මිනිස්සු බැඳා දරුවෝ අනාථ වුණා. මේ ඔක්කොම දැක්කම මේක අපේ ආත්මය. ඒ නිසා මේක අත තියුවොත් එහෙම මතක තියාගන්න. රාජීව් සේනරත්න මහින්ද රාජපක්ෂගේ කැබිනට් එකේ නැහැ කියලා. ඩොක්ටර් ඒ කියන්නේ 13 වෙනි සංශෝධනයද කියලා? 13. ඒ කියන්නේ 13 ප්ලස් කියලා මයිනස් කරන්න ආවා. ඒ ජාතිවාදී බලවේග මෙයා වට කරගෙන හිටියා. ඒ කියන්නේ මේ වෙලාවේ ආණ්ඩුව ඇතුලේ සාකච්ඡාවක් ආවා 13. සාකච්ඡාවක් නෙවෙයි මුල් එක ගෙනාවා සමගි මේ මුළු පෙරමුණම ගෙනාවා. පෙරමුණ ගෙනා මම වාසු ඩිව් තිස්ස රෙජිනෝල් පහක් ඉන්නවා මේකට. එදා ඔය චම්පික රණවක හිටියේ තනිත් පැත්තේ. ඒතකොට විශාල මේ එකක් වුණා. විශාල කොහොම හරි අපි අවසානයේ අපේ මතවාදයේ ජයග්‍රහණය වුණා එතුලින්. හරිද? අපි කියන දත්ත සංඛ්‍යාලයකන ඉතිහාසයේ ජාත්‍යන්තරය ඔප්පු වුණා. ඒ කියන්නේ අත තිබ්බේ නැහැ අන්තිමට. ඒකෙන් එනවද තවත් වෙලා කරපු යන්නේ මොකද ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ගෙනාවා. ඒතකොට මම තනි වෙනවනේ. අර එකෙක්වත් නැහැ. මමයි රෙජිනෝල්ු. රෙජිනෝල්ුත් එදා මොකක් හරි මේ වෛද්‍ය මොකක් හරි කියලා ආවේ නැහැ. මම තනියෙන්. වටගල්ලා දැන් මට දෙනවා එකේ කියවා මේ ෆෙඩරල් ක්‍රමය කියන්නේ ඕවා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ව නෙවෙයි ඔය බලය බෙදීම ඒවා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ශ්‍රී ලංකා නිදහස් ඉන්නවා නම් ඒකේ ප්‍රතිපත්ති වලට එකඟ වෙන්න ඕනේ අරවා මේවා ලොකු කතා මම මුලින්ම පටන් ගත්තේ ෆෙඩරල් වාදයේ ලංකාවට ගෙනාවේ SWRD බණ්ඩාරනායක මේ පක්ෂයේ නිර්මාතෘවරයා ඒක දන්නේ නැති මිනිස්සු තමයි මේ අප්පුචිලගේ අම්මලා දේශපාලනය කරලා මෙතෙන්ට ඇවිල්ලා දේශපාලනේ 6-4ක් දන්නේ නැතුව මහලුක පක්ෂවල න්‍යාය කියලා ඔතනින් පටන් ගත්තා. පටන් ගත්ත දීගෙන ගිහිල්ලා මං අන්තිමට ඇඟිල්ල දික් කළා මහින්ද රාජපක්ෂට කිව්වා මෙහෙම කළා. එතනින් තමයි මේ වුණේ එයා එහෙමම රැස්වීම නැවැත්තුවා මගේ කතාවෙන් පස්සේ. හැබැයි රටේ වාසනාවට 13 මේ වේක අඩු කරේ නැහැ. අඩු කරා නම් එදා ඉන්දියානුවත් මේකට පැටලිලා මහ ජාත්‍යන්තරයත් මේකට පැටලිලා අපි මහා මේ අර්බුදයකට එදා යන්න. අපිට ඒ සතුට තියෙනවා. අපේ හරිද? එතකොට මම කිව්වා මම දවසක් ඉන්නේ විනාඩියක් ඉන්නේ ඒ වගේ හැමිනට. ඊට පස්සේ මොකද අපි ආවෙත් එනකොට අපි එකයි කොන්දේසිය අපේ දුවනේ. මේකට පස්සේ සුළු ජාතීන්ගේ අයිතිවාසිකම් ලබා දීලා මේක ශ්‍රී ලාංකික ජාතිය හදන්න. දේශපාලන විසඳුමක් දෙන්න කියන එක. අපි කැබිනට් ඉල්ලුවේ නැහැ. අපි කිව්වා අපිට මුකුත් එපා අපි බාර ගන්න නැහැ. නමුත් මහින්ද කිව්වා ඕගොල්ලෝ බාර නොගත්තොත් ඔයගොල්ලන්ගේ මන්ත්‍රිකම් නැති වෙනවා. මොකද ජනාධිපතිට පුළුවන් ව්‍යවස්ථා යටතේ ඕනම කෙනෙක්ව පත් කරන්න කැබිනට් එකට. 225න් ඕන එක්කෙනෙක්. අන්න ඒ ව්‍යවස්ථා යටතේ ඔයගොල්ලන්ට රැකවරණයක් තියෙනවා ඇමතිකම් බාරේ. ඒ අනුව තමයි ඇමතිකම් ගත්තේ. ඉතින් මේව කළා අපි ඒ සියලුම දේවල් කරා ඒකේ ජයග්‍රහණය ලැබලා ඒකින්ද ඊට පස්සේ මිනිස්සු බොහොම සැනසීමෙන් සතුටෙන් ජීවත් වුණා. හැබැයි දේශපාලන විසඳුම කෙරුණේ අන්න ඒක. එතෙන්ට තමයි අපි ඉල්ලුවේ.